හායි බෝවන් යාළුවනේ, ඔයාලට සුබ දවසක්. මං ඔයාලව නදී කිචන් එකට ආදරයෙන් පිළිගන්නවා. මං අද කියලා දෙන්නේ ඔයාලට බනානා ලීෆ් කිසි පරාටා. කිසි පරාටා කියන්නේ ඉන්දියාවේ ෆේමස් පරාටා එකක්. මේක කෙසෙල් කොලේ ඔතලා තමයි හදන්නේ. ආ බලමු මොනවද ඕනි වෙන්නේ කියලා. මං ගත්තා පිටි කිලෝ එකක් පාන් පිටි වලින් ගන්න. ඊට පස්සේ ලුණු හැඳි දෙකක් දාගත්තා. ඊට පස්සේ ඒකට මම පොල් තෙල් හෝ ඕනිම තෙලක් ඔයාලා එකතු කරගන්න පුළුවන්. මම තෙල් හැඳි හතරක් විතර දාලා ඇල් වතුරින් හොඳට අනාගත්තා. ඔයාලට මීට කලිනුත් මේ විදිහට මම කියලා දීලා තියෙනවා. ඉස්සෙල්ලාම ලුණුයි තෙලුයි හොඳට පිටියකේ මිශ්‍ර කරගෙන ඊට පස්සේ අපි වතුර ටික ටික එකතු කරලා හොඳට අනා ගන්න ඕනි. හොඳට අනාගෙන පිටි ගුලියක් හදාගෙන ඊට පස්සේ ඒක පොඩි පොඩි ගුලි හදාගෙන ඒ ගුලි හොඳට නීට් කරලා ඊට පස්සේ ඒකට තෙල් ගාලා ලන් ෂීට් එකකින් හෝ තෙතරෙදි කෑල්ලකින් වහලා පැය 3ක් විතර තියන්න. ඊට පස්සේ අපි මස් කරිය හදාගන්න හැටි බලමු. මම මස් එක පොඩියට කපලා හොදලා තියාගෙන ඊට පස්සේ කාච්චියට තෙල් ටිකක් දාලා කුරුඳු සුදු ලුණු අමුංගුරු කරපිංච රාම්පේ තක්කාලි එනසල් කරාඹු නැටි ඔස්කොහු දාලා ඊට පස්සේ මිරිස් කුඩු හැඳි හතරයි ගම් මිරිස් කුඩු හැඳි දෙකයි තුන පහ කුඩු හැඳි හයයි දෙනු සුදු හැඳි දෙකයි දාලා ඊට පස්සේ මාස්ක් එක දාලා ඒ ටික දාලා හොඳට කලවම් කරලා ඊට පස්සේ මාස්ක් එක දාලා මාස්ක් එක වැහින්න වතුර දාන්න. මේක පොඩි තමයි හදාගන්න. මාස්ක් පොඩි එකක් හදාගන්න ඕන. මේ පරාටයකට ගොඩක් පොඩි අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට දාලා ඊට පස්සේ මස් එක උතුරන්න තියලා ඊට පස්සේ පැයක් විතර මදගින්නෙම තියෙන මස් එක හොඳට සම්බලා මාළු තෙල් බේරෙන හදලා තියාගන්න. ඊට පස්සේ බලමු අපි පරාටා එක. ඊට පස්සේ අපි ගුලියක් අරන් තෙල් ගාලා මේ විදිහට ඕනි විදිහට පරාටා එක හදාගන්නවා. මම රවුමට හදාගත්තා, හතරැස් එකට හදාගත්තා. ඊට පස්සේ මේක පෑන් එක ලිපේ තියලා අපි පරාටා එක ඔයාලා දන්නවනේ පරාටා එක මෙන්න මේ විදිහට මම හදාගත්තා. තෙල් දාලා පාස්කටක් පෑන් එකටත් තෙල් ටිකක් දාලා පරාටා එකටත් දාලා කර වෙන්නේ නැතුව හදාගන්න. මෙන්න මේ විදිහට පස්සේ කෙහෙල් පොලයක් අරන් කෙහෙල් පොලේ රත් කරලා ඊට පස්සේ කෙහෙල් පොලේට මස් හොදි ටිකක් දාලා ඊට උඩින් පරාටා එකක් දාලා ඊට පස්සේ ඒකට උඩින් මම කපාගත්තු ලූණු ලීක්ස් කැරට් දැම්මා දාලා ඊට පස්සේ ඒකට උඩින් එක එක පරාටා තට්ටු වගේ තියලා ඊට පස්සේ කෙහෙල් පොලේ මේ විදිහට නවලා අරගන්න. අරගෙන පෑන් එක රත් වෙන්න තියලා පෑන් එකට මේ කෙහෙල් පාත්‍රේ පරාටාට තියෙනවා. තියෙනකොට වතුර එහෙම වුණොත් පෑන් එක රත් වෙනානේ තියෙන්නේ. ඊට පස්සේ දෙපැත්ත හරවලා වතුර ටිකක් ඉහලා හොඳට ටිකක් දුම දාන්න මේක පෑන් එකේ රත් කරලා ගන්න. ඊට පස්සේ මේක අරිනකොට සුවඳයි ආර සුවඳක් තියෙන්නේ වගේම රසත් ඒ වගේමයි හොඳට හොදි එහෙම පරාටයකට උනලා තියෙන්නේ. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. ඇත්තටම රසම රසයි. අපි හැමදාම එක විදිහටනේ කොත්තු පරාටා ගන්නේ. මේ විදිහට හදලා බලන්නකෝ. මේකට කියන්නේ කිසි පරාටා කියලා. කිසි පරාටා ඔයාලත් හදලා බලන්න. කිසි පරාටා හදන්න හරිම ලේසි. ඔයාලා තවම නදී කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. බෙල් එකත් ක්ලික් කරන්න. ඔයාලට හොඳ හොඳ කෑම ජාති තමයි මම අරගෙන ඉන්නේ. ඔයාලට ආයුබෝවන්.